තාත්තාකෙන් අපයෝජනය වෙන කිවට පස්සේ ආය එතනින් එහාට කෞදදහෙම නොකරන්නේකි එක කියන්න දෙයක් නෑ එක පාරක් මට මතක අපේ අම්මයිතාත්ත යාාපනේ ඉඳලා කොළම්බාව අපිව යාාපන කවදාවත් හිටපු නැති ගෙදරක තියලාවා දෙකෙන් එහෙම විශ්වාසයක් තිබ දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබෙන ආදරය සම්බන්ධයනුත් අධරැබන් වෙලා තියෙනවද දෙමව්පියන්ට දරුවන්ට ආදරය කරඩ වෙලා තියෙන ගුවර පැත්තේ මේ පොදු ඇසිකිලි තියෙන ස්ථානයක අමතර පතියන තර පි මයි සෑහෙන්න අප ෝජෙන්ට ලක්ගනවා කිය තන ඒ ක්ඩයම පොලිය විසින් අල්ලගත්තා මෙතන ගරුව රේකුත්තිවාගේ. ඇත්තටම ආගම කියලත් බෞද්ධාගම කියලත් අපි කතා කරන්නේ නිකං බණ කියනවා පිතරයි. දැ ඇතටම ළමාකාර්්‍යංශය අරහ මෙහ කියලා තියෙනවානේ ඉතිං ඒවා තුළින් මේවා මීට වැඩිය ප්‍රායෝගිකව එළියට බැහැලා මිනිසුන්ව දැනුවත් කරලා ඒ පිළිබඳ ලොකු හඬක් නගලා විරෝධයක් නෙමෙයි දැම් මගේ දුව ඉගෙනගන්න පාසලට හාන්ස් පිළිමෝරයක් කියන ඔහු නළුවෙක් ඔහු කොළඹ පාසල්වල සෑහෙන්න්ඩ ගිල්ලා ගුරුවරුන්ට දරුවන්ට කතා කරනවා මෙන්න මේ මේ දේවල් සිද්ධ විය හකි ඔ ඔබට මෙන්න මේ වැ දේකරෝත් යම් කිසි කෙනෙක්. න්න මේ වැනි ප්‍රතිචාරයයක්දක් වන්ඩ මෙන්න මෙහිම කෙනෙක් මෙන්න මේ විදිට ඇහැසිරෙනදග කියලා සෑහෙන. ඔහු ලොකු සේවයක් කරනවා. නමුත් ඒක ඔහුට තනියම කරන්න බෑ මේක පාස පාසලින් පාසලට මේ පිළිබඳ දැනුවත් කිරීමින් හැම පාසලකටම ඉන්න ඕනේ ඒ සම්බන්ධයෙන් යම්කිසි විශේෂඥවරයේේ දැන් විශේෂයම මටනං හිතෙන්නේ ඔය දරුවන් ගෙවල් තුළ තනිවීම සහ ඔය අමතර පන්ති යෑම ඒ කාලය තුළ පොදු ප්‍රවාහන සේවයේ අද්දි. එතකොට බලාගත් කියාගන්න ඉන්න සේවකයෝ. ඇතරම මෙ දැම් මෙතන. අමගේ තාත්තාකෙන් අපයෝජනය වෙනකි වවට පස්සේ ආය එතනින් එහාට කෞදහෙම නොකරන්නේකිි එක කියන්ඩ දෙයක් නෑ. එතකොට කොහොමද ඒම අයව දැනුවත් කරන්නේ. මතින ලොකූ ව්‍යාපාරයක් ගෙනියන්න්නඕන්. වත්පත් මගින් රූපවාහනය මගින් නාට්‍ය චිත්‍රපටී මේ හැමදේකෙන්ම මගින් අවබෝධය අවයාන සැතිකරනුන් වයානස් මෙන්න මෙහෙම දෙවල් සිද්ධ වෙන්න පුුවන්. මෙන්න මෙහම දෙවලින් නාරක්ෂාවන්න මට මතකයි අපේ පුතා ස්කෝලයන කොට මුල්ම කාලේ ඒ ඉස්කෝලිෙන් කිව්වා කවුරුහරි ඔබව ඇවිල්ල මේ මේ ආකාරයට අතපත ගණ්ඩ බැලුවොත් මෙන්න මේ විදිහ ප්‍රචාර දක්කන්න කියන එක. ඉතින් ඒ වගේ දෙමවපියුණුත්? නිතර උත්සාහ කරන්න ඕනෙ තමන්ගේ දරුවට මේ පිළිබඳ නිගන්තරයෙන් දැනුවත් කරඩ සහ දෙමවපියනුත් අපි හම්බ කරන එක පමණද අවසාන වශන පිතුරුවෙන්න්නේ මොනවද නේද කියන්නේ සමහාර වෙලාවට අපිට පිරිමාගෙන ජීවත්යෙන්න්න පුළුවන් එහෙම දත්වයන් තියද්දත් අම්මයි තාත්තයි රැකියාවලට යනවා දැම්මේ අපේ යෝජනය කියන එක මනුෂ්‍යන්ගේ මනුෂ්‍යයට විතරක් නෙමයි සමාජමාධ්‍ය ජාලාතුරුණුත් අප යෝජනය වෙන. ඒ වගේෙල්ලු හ සංකීන්නතා යක් මේක ලොකෝ කියන්නේ දෙමව්පියන්ට මේක ලොකු අභියෝගයක්. දෙමව්පියෝ තමයි ඇත්තටම විශේෂයම මේකේ ප්‍රධානම මේ භාරකාරය අවිය යුත්තේ ඉට පස්සේ පාසල. ඊට පසේ පවුලය අනිත්තා ඉගාවට පන්සල පල්ලිය චිත්‍රපටියකාව ස්පොට් ලයිට් කියලා. ඇමරිකාවේ පල්ලිවල පූජකවරුන්ගෙන් සිද්ධවෙච්ච යම් යම් ක්‍රියාකාන සම්බන්ධව එක්තරා පුවත් පතා ඉතාම නිර්භීතව ඉදිරියටම මේ ප්‍රශ්නය හාරගෙන හොයාගෙන හොයාගෙන වාගෙන ගිහිල්ලා ඔවන්ව ඔවව නිලාවරණය කරනු චිත්‍රපටියක්. ද අපේ රටේ චිත්‍රපටයක් කරන්න අපිට කැපද. අපිට දෙයිද. අපේ රටේ ඔය නිතත්ත්වයක්. ඒකයන්නේ. ි සමාට විශ්වාසම කරන තැන එතනින් අපිට ලොකු අවාසියක් සිද්ධ වෙන නමුත් අපිට ඒගැෙන කතා කරන්න බෑනි ගමේ කතා කරන්නත්මෑණයක ඇතැම් වෙලාවට දරුවන්ව යම්යම් තත්ත්වයන්ට තත් පත් කර නො දෙ බවපියෝ ඒගොල්ලන්ට පිං ලබාගන් පිණිස ඒ දරුවෝ ඊට පස්සේ වැඩිමල් වෙනකොටඔ විශාල වෛරී තත්ත්වයකින් තමයි ඊගාවට ඊගාව පරම්පරාවට තත්වය ඇති කරන්නේන අපි අනිත් හැම ප්‍රශ්නයක් ගැනම බලනාවගේ මේ ගෙන බැලියුව නැතංක් ලොකු අසහනකාරි මානසික ව්‍යාධීන් සහිත පරම්පරාවක් අපිට මේ ඇති ඩ පුළුවන් ිදිරියද.